ආයුබෝවන්. හරිදේ හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු. ප්‍රතිවේ නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටට අවශ්‍ය සංවර්ධනය මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද රජය කැපවන බව ජනපති පවසයි. නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා තම සංවිධානය ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත. මැලේසියාවේ නායයාමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට. එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමට 8 වැනි ස්ථානය. ප්‍රථමයෙන් දේශීය පුවත්. රටට අවශ්‍ය සංවර්ධනය මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට වත්මන් රජය කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අද පසුවරුවේ වග්නියාව දිස්ත්‍රික් නිලමෙහෙවර ජනපති ජනතා සේවයේ ජාතික වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. පියතර ජනාධිපතිතුමා යාපනයේදී ඝාතනයට ලක් වූ විද්‍යාධරියගේ පෞලිය සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහාද එක් වුණා. අපි බොහොම පැහැදිලි ලෙස රටේ ජනතාවට කියලා තියෙනවා මේ රට කැඩෙන්නේ නැති බෙදෙන්නේ නැති විසඳුමකට යන්න ඕන බලය බෙදීම සම්බන්ධයෙන් කියලා. මේ කාරණාව කියන විට සමහර අය සත්‍ය කතා කරනවා වගේම සමහර අය අසත්‍ය ප්‍රකාශ කරනවා. සමහර අය අපිට කියනවා මේ යුද්ධයෙන් රට බෙදන්න ගිය එක බැරි වෙච්ච නිසා අපි දැන් රට බෙදන්න කඩන්න හදනවායි කියලා. ඒ චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේ බලය බෙදීම සම්බන්ධයෙන් විරුද්ධව කතා කරන සෑම කෙනෙක්ම උතුරු ප්‍රදේශයට එන්න ඕන, නැගෙනහිර ප්‍රදේශයට යන්න ඕන, බස්නාහිර පළාතේ ඒ වගේම සබරගමු පළාතේ තිබෙන සංවර්ධනේ මේ ප්‍රදේශවල තියෙනවාද කියලා ඒ අයගේ ඇස්වලින් බලන්න ඕන. මේ සෑම කෙනෙකුටම සාධාරණ සමාජයක් තියෙන්නට ඕන. සංවර්ධන එකසේ සිද්ධ වෙන්න ඕන. සම්පත් එක වගේ බෙදී යන්න ඕන. මේ සංවර්ධන කටයුතු සාධාරණ ඉටු කරන්නත් ඒ වගේම මේ ජනතාවට සමාජය තුළ ජීවත් වීමේදී අනික් පළාත්වල වගේම දියුණුවක් ඇති කරන්නයි අපි බලය බෙදීමක් පිළිබඳව කතා කරන්නේ. බලය බෙදීම දේශපාලකයන් සඳහා නොව බලය බෙදීම ජනතාව සඳහා විය යුතුයි. මේ විරෝධතා පවත්වන සෑම කෙනෙකුෙන් මම ඉල්ලීමක් කරනවා ඒගොල්ල විරුද්ධ නම් අපි ඉදිරිපත් කරන යෝජනාවලට දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්නයි කියලා. මේ බොරු ලියන අයටත් මේ විරෝධතා පවත්වන අයටත් රට ගැන ආදරයක් නෙවෙයි තිබෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක්. මේවා මෙහෙවන පිටිපස්සේ ඉන්නේ ආණ්ඩු විරෝධී දේශපාලඥයෝ. ඔය අන්තවාදීව කටයුතු කරන අය මොන පාර්ශවයේ වුණත් ඒගොල්ල කරන්නේ යුද්ධයක් ලං කර ගැනීමයි. මේ අතර යාපනයේදී ඝාතනයට ලක් වූ විද්‍යාධරියගේ මවද මෙහිදී ජනාධිපතිතුමා හමු වුණා. විද්‍යාධරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණයේ ඉටු කර ගැනීම සඳහා ජනාධිපතිතුමා දැක් වූ සහය පිළිබඳව මෙහිදී එම දැරියගේ මව සිය කෘතඥතාවය පළ කර සිටියා. කුමන බාධක පැමිණියත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු කිසිසේත් නතර නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ මහනුවර වත්තේගම පැවති පුණ්‍යෝත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම මත ප්‍රතිසංස්කරණය කළ වත්තේගම පිටියේ ගෙදර පුරාණ විහාරස්ථානයේ විවෘත කර සංඝ සතුකොට පූජා කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදාස ස්වාමින් වහන්සේ මෙන්ම අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරියල්ල, මලික් සමරවික්‍රම සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා මේ රට සංවර්ධනය කරන්න දරන උත්සාහය විශේෂයෙන් අගය කළ හැකි කාරණයක්. මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙච්ච වෙලාවේදී හරි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට ප්‍රධාන මාර්ග ඉදි කරන්නට ගියාම, අධිවේගී මාර්ග ඉදි කරන්නට ගියාම ජනතා උද්ඝෝෂණය කරනවා. නමුත් ඒවාට විසඳුම් දීලා හරි මම ලක්ෂ්මන් කිරියල් අමාත්‍යතුමාට එදත් සඳහන් කළා අධිවේගී මාර්ග අවශ්‍යයි. උතුරු නැගෙනහිර පළාත්වලත් අධිවේගී මාර්ග අවශ්‍යයි, මධ්‍යම පළාතටත් අවශ්‍යයි, එතනින් එහාටත් මේ රටේ නොයෙක් පළාත්වලට අධිවේගී මාර්ග අවශ්‍යයි. මම ගියා එක්තරා
බණක්කාන ස්වාමීන් වහන්සේ අනුශාසනාවේ කිව්වා අපි උදේ කොළඹ ගිහිල්ලා ඇඳෑ වෙලා කඩු ගන්නාවේ කන්ද නැගිටිනකොට අපිත් හිතෙනවා අපිටත් අධිවේගී මාර්ගයක් තිබ්බාරක් කියලා. ඒක ඇත්ත අපි කාටත් ඒ හැඟීම එනවා. සමහර කියනවා ඊයේ පෙරේද පාර්ලිමේන්තු විවාදේ දකින්න නැති මේ පාර අනවශ්‍යයි. ඒ අයට ඉදිරියක් දක්නට බැරි නිසා තමයි එහෙම කතා කරන්නේ. ඒක අපි ඉතාමත් ඉක්මනින් මේක අවසන් කරන්න ප්‍රාර්ථනා කරනවා. මේවා පැරණි සිද්ධස්ථාන ගැන කරුණු මට ලැබුණාම මම අපේ අකිල කාර්යවාස මෙතුමාට කියලා තියෙන්නේ වහාම ගිහින් ඒ වැඩ කටයුතු ආරම්භ කර කොහොම හරි මම මුදල් හොයලා දෙන්න. දැන් අපේ නායක ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මාව ගෙනාවා අනාගතයට මධ්‍යම අධිවේග මාර්ගය ගැන කිව්වා. ඒ 2003 ඇත්ත වශයෙන්ම මධ්‍යම අධිවේග මාර්ගය කරන්න බැරි වුණා. ඒ නිසා තමයි ප්‍රකාශ කරේ අපි යහපාලන ආණ්ඩුව ඇති කරාම මධ්‍යම අධිවේග මාර්ගය කරනවා කියලා. ඒක කරනවා ස්වාමීන් වහන්සේ බය වෙන්න එපා. ජපානයෙන් ආධාර ගත්ත කියලා මට හොරා කිව්වත් ඒක වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ මහනුවර නගරේ දියුණු කරන්න ජපාන්ට එන්න කිව්වා. විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන ජපානයේ කර්මාන්ත කලාපෙ මෙහාට ගේන්න හිතලා බලලා තමයි මේ මහනුවර දියුණුව පටන් ගත්තේ. එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් මේ මහනුවර ජල ප්‍රශ්නේ. රවුෆ් හකින් ඇමතුමා මට කිව්වා මහනුවර උතුර ජල යෝජනා ක්‍රමයේ අමාත්‍යාංශයෙන් අවසන් කරලා තියෙනවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන්නේ මම නීතිපතිතුමාට කියන්නම් මේ වැඩ කටයුතු අනුමත කරලා දෙන්න. ඊට පස්සේ අපිට ඒ කාර්යනෙත් කරලා දෙන්න. මහනුවර ගැන බයක් තියන්න එපා. 2020 වෙනකොට මේ තරුණයන්ට දවල් කොළඹට ගිහින් තේ කෝප්පයක් බීලා හැන්දෑව ආපහු එන්න පුළුවන් විදියට හදන්න. බය වෙ සමහර අය කොළඹට යන්නේ නැතු කටුනායකට ගිහින් එහෙම් පැනලා යයි. ඒත් අපිට ඒ දියුණුව ගේන්න තියෙනවා. ලංකාවේ ආර්ථිකය කොළඹට සීමා වෙන්නේ නැතුව අපි කෙලින්ම මහනුවරට නිකන් ගියන. නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පබ්ලෝ ඩී ග්‍රීෆ් මහතා පවසනවා. I think that in the field there's a lot to celebrate in the field of transitional justice. මේවන විට ලෝකයේ විවිධ රටවල නීතිය નિවැරදිව ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමේ අවස්ථා වාර්තා වන ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා. එලෙස නීතිය નિවැරදිව ක්‍රියාත්මක නොකිරීමෙන් දැඩි ලෙස අසරණ වන්නේ සාමාන්‍ය ජනතාවයි. විශේෂයෙන් එවැනි අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අඩු ආදායම් ලබන තුන්වන ලෝකයේ රටවලයි. නීතිය નિවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. සමහර විට එය ආරම්භයේදී විශාල අභියෝගතා රැසකට මුහුණ දීමට සිදු වේවි. සෑම අලුත් දෙයකදී සිදුවන සාමාන්‍ය දෙයක් එය. නමුත් සියලු රටවලින් ඒ සඳහා සහාය ලැබුණහොත් අපට එය කඩිනමින් සාර්ථක කර ගැනීමට හැකි වේවි. එය සාර්ථක කර ගැනීමට අප සංවිධානයේ සියලු දෙනා විශාල උත්සාහයක් ගන්නා බව ඔබට කිව යුතුමයි. Once again, I am delighted to be here. නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙනෙන මෙති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තිස්ස මහාරාම් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මේ දවස්වල කියාගෙන යන ව්‍යවස්ථාව සම්බන්ධ. ඔන්න ව්‍යවස්ථාවක් හදනවා. මේකෙන් රට බෙදෙනවා. බුද්ධ ආගමට හිමි තැන නැති වෙනවා. මේ ඔක්කොම කියනවා. මං තමුන්නාසලට කියන්න කැමති ව්‍යවස්ථාව සම්බන්ධව අද වෙනකන් කිසිදු අවසාන තීරණයක් අරගෙන නැහැ. හැබැයි මාධ්‍ය සම්දර්ශන තියමින් මෙන්න රට බෙදෙනවා කියලා කෑ ගහනවා. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕන. ඔය ජාතිවාදී කණ්ඩායම් කල්ලි කියන දේවල් පිළිබඳව ජනතාව මුලා වෙන්නේ නැතුව කල්පනා කරන්න ඕන. මේ රටේ නැවත යුද්ධයක් ඇති නොවන තත්ත්වෙට අපේ රට ගෙනියන්නත්, රට නොබෙදෙන මට්ටමට ගෙනියන්නත් අපිට වගකීමක් තියෙනවා. අපි පැහැදිලිව මේ රටේ ත්‍රස්තවාදයක් නැවත ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ෆෙඩරල් වෙන්න දෙන්නෙත් නැහැ. මේ රට දෙකට බෙදෙන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම බුද්ධ ආගමට හිමි තැන නැති වෙන්න දෙන්නෙත් නැtei කියන එක අපි තාමත් වගකීමෙන් කියනවා. දෙයියනේ මේ ආණ්ඩුක ව්‍යවස්ථාවක් හොරට සම්මත කරන්න බෑ. ඒ ආණ්ඩුක ව්‍යවස්ථාවේ අවසාන යෝජනාව තාම සකස් කරලත් නෑ. පක්ෂ ඉදිරිපත් කරපු යෝජනා තියෙන. ඒ වයින් හොඳ යෝජනාවක් හදලා ඒක ක්‍රියාත්මක වෙනකොට කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා කැබිනට් අනුමැතිය අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තුනෙන් දෙකේ අනුමැතියක් අරගෙන ජනමතයකට ජනතාව අතරට ගෙනල්ලා තමයි එහෙම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවනම් වෙන්න ඕන. ඉතින් මේක දිහා බලලා අර මූද හත්ගව්වත් තියාගෙන පටබිඩ ගහනවා වගේ දැම්ම ඇති වෙන්න මේක පට්ට ගහන එක තමයි අපිට පේන්න තියෙන්නේ. සිරිත් විරිත් මත පදනම් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අවුල්ලක වැරදි කරන අය ඉන්නවා. වලඳ දැලි තියෙනවා කියලා, ඉඳුල් තියෙනවා කියලා, දැලි ඉඳුලුත් එක්ක වලඳ විසික් කරන්නේ හොදලා ගන්නවා ගෙට. පක්ෂයක් ඇට අපි බලන්නේ පුළුවන් තරම් අපේ අය රැකගෙන, අපේ අය තියෙන අඩුපාඩු වැරදි හදාගෙන යම්කිසි දඬුවමක් කීප දෙනෙකුට කරලා සමාජයකත් ශිෂ්ට සම්පන්න බව ඇති කරන්න නීතියක් අවශ්‍යයි. ආවේගශීලීව එක එක්කෙනා ක්‍රියා කරන ආකාරයට රටක් ගෙනියන්න බෑ. රටක අනාගතය සහතික කරන්න බෑ. ඒ අනාගත පැවැත්ම සඳහා ඒ සමාජ ප්‍රගමනයට අවශ්‍ය මූලික නීතිය, ආණ්ඩුක ව්‍යවස්ථාවක අවශ්‍යතාවය, රාජ්‍ය ආණ්ඩුක තිබ්බ රටක් හැටියට චාරිත්‍ර වාරිත්‍ර ඒවත් එක්කලා තමයි මේ නීතිය කියන එක හැදෙන්නේ. ඒ නිසා ඒ චාරිත්‍ර වාරිත්‍ර මත පදනම් වෙච්ච වූ ආණ්ඩුක ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ආගමික පසුබිම තියෙන්න ඕන, ජාතික පසුබිම තියෙන්න ඕන. ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියලා කියන්න බෑ, අවශ්‍යයි. සිරිත් පිරිත් පදනම් කරගෙන නිර්මාණය වෙච්ච අපට දේශීය ආණ්ඩුක ව්‍යවස්ථාවක් කියන්නේ. පාසල් දරුවන් අධ්‍යාපනයට මෙන්ම විෂයබාහිර ක්‍රියාකාරකම් සඳහා යොමුවීම වැදගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බ්‍රන්ටමේ ජාතික ශිෂ්‍ය පට මුලස්ථානයේ පැවති හර්මන් ලෝස් සියවන කුසලාන කඳපුරේ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්. අපේ රටේ දර පරපුරේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන තරගයකට. අද පාසල් දරුවන් බහුතරයක් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට, වගේම ක්‍රීඩා වැනි වැදගත් විෂයන්ට දක්වන උනන්දුව ඉතාමත් අඩුයි. රටේ අනාගතය පිළිබඳව හිතන විට මේ තත්ත්වය සුබවාදී නැහැ. ඒ නිසා පාසල් දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීම ඉතාමත් වැදගත් වෙනවා. අද වන විට බෝ නොවන රෝගවලට පාසල් දරුවන් ගොදුරු වෙමින් තිබෙනවා. ඒ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. වෛද්‍ය වාර්තා අනුව ඇතම් දරුවන් දියවැඩියා, අධික රුධිර පීඩනය වගේම මානසික ආතතියට ගොදුරු වී තිබෙන බව අපිට දැනගන්නට ලැබී තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳ අප වඩාත්ම සැලකිලිමත් විය යුතුයි. මොකද අපේ රටේ අනාගතය බාරගන්න සිටින්නේ මේ දූ දරුවන්. පාසල් සමයේ විෂය සමගාමී කටයුතු වලටත් යහපත් අරමුණක් සඳහා පෙළගස්වන විෂය බාහිර වැඩසටහන් වලට යොමු වීම තුළින් තමයි අපට නිරෝගිමත් දක්ෂ විනයගරුක පුරවැසියෝ බිහි කරන්නට පුළුවන් වන්නේ. රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ප්‍රධානෝත්සවය 2017 අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒ කොළඹ ඩෙලුම්පොකුණ රඟහලේදී රාජ්‍ය ළමා නාට්‍යවල මෙවර පැවැත්වුණේ 23 වන වරටයි. මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය SB නාවින්න, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල, රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්‍රික් රත්නායක, ප්‍රවීණ රංගන ශිල්පීන්, නාට්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු නාට්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ පුද්ගලින් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. විචිත්‍රවත් අංගරසකින් සම්මාන ප්‍රධානෝත්සවය වර්ණවත් වුණා. රාජ්‍ය මට්ටමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යන් වලින් ඉදිරිපත් කළ නාට්‍යයන් ඇගයීමට ලක් කරමින් සම්මාන 100කට අධික ප්‍රමාණයක් සහ සහතිකපත් ප්‍රදානයක් මෙහිදී සිදු වුණා. හැටන් පෞද්ගලික බස් නැවතුම්පළ භූමියේ අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම නිසා පරිසර ගැටළු රැසක් මතු ඇති බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා නගනවා. කැලිකසල ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක් ඇති කරමින් පවතින කාලය තුළ ජනතාව ඒ සඳහා පිළියම් සොයනු විනා තව තවත් කැලිකසල එක්රැස් කිරීම සිදු නොකළ යුතු කරුණක්. හැටන් පෞද්ගලික බස් නැවතුම්පළ භූමියේ කැලිකසල තොගයක් බැහැර කර තිබීම නිසා ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයන්ට ලක් වූ පුවතක් අපට වාර්තා වුණා. ඉකුත් දීපාවලි උත්සව සමයේ පදික වෙළඳුන් සහ ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කරන ලද කැලිකසල තොගයක් මෙලෙස හැටන් බස් නැවතුම්පළට ගොඩගසා තිබෙනවා. අදාළ කැලිකසල තොගයකින් කොටසක් ගිනිතැවීම හේතුවෙන් බස් නැවතුම්පළ භූමියේ දුමහරින් වැසී ගොස් ඇති අතර කැලිකසල බැහැර කර තිබීම නිසා දුර්ගන්ධයක්ද හටගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම කැලිකසල තොගය බැහැර කර ඇත්තේ හැටන් දික්කොය නගර සභාව මගින් බවයි බස් රථ හිමියන් පවසන්නේ. ව්‍යාපාරික පුවත විශේෂාංගය දැන් ද වෙඩින් ප්ලෑන 2017 මංගල ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්වෙනවා. විශේෂ වට්ටම් රැසක් සමගින් බයෝනා රූපලාවන් නිෂ්පාදන සහිත වෙළඳ කුටියක් මෙම ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. මෙහිදී රූපලාවන්‍ය ගැටලු සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස්, බයෝනා නිෂ්පාදන සම්බන්ධයෙන් දැනුවත් කිරීම පාරිභෝගිකයින් වෙත ලබා ගැනීමට හැකියාව පවතිනවා. අපි බයෝනා වලින් හැමදාම කරන්නේ අපේ සුන්දර යුවතියන්ව තව තවත් සුන්දර කරන එක, ඒ වගේම පිරිමි පාර්ශ්වයත් ඒගොල්ලන්වත් සුන්දර කරන එක.
ළඟදි විවාහපත් වෙන්න ඉන්න couples වලට ඒගොල්ලන්ට බයෝන වලින් ලබා දෙන්න පුළුවන් සහයෝගය කොහොමද කියන එක අවබෝධ කරලා දෙන්න. මොකද අපි දන්නවා wedding එකක් කියලා කියන්නේ එතෙන්දි තමයි ගෑනු ළමයට යාගේ කොණ්ඩේ හැම නියපොතු කියන දේ හැම දෙයක් ගැනම ලොකු අවධානයක් ලොකු focus එකක් දෙන්න ඕනි කාලේ කියන එක. ඉතින් මේ හැම දෙයකටම අවශ්‍ය කරන විසඳුම බයෝන වලින් ලබා දෙන. බයෝන වලින් ඔබට අවශ්‍ය කරන සුන්දරත්වය ලබා ගන්න පුළුවන්. ඒ වගේම බයෝන සමග එක්වුණොත් ඔබට ඔබගේ මංගල දිනයේදී තාකාර්ශනීය සුන්දර මනාලියක් බවට පත්වන අනිවාර්යම පුළුවන්. දැන් සියත ලොව වටා. මැලේසියාවේ වයඹදිග ප්‍රදේශයේ සිදු වූ නායාමකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නායාම හේතුවෙන් තවත් පුද්ගලින් 20 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන් වූ ඇති බවයි. මැලේසියාවේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කළ නායාම සිදුව ඇත්තේ පෙනැග් ප්‍රාන්තයේ ඉදිකිරීම් ස්ථානයකයි. නායාමට හේතුව කුමක්ද යන්න මේ වන විටත් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ. නායාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවන් විදේශීය ශ්‍රමිකයින් බවයි එරට ආරක්ෂක අංශ පවසන්නේ. තවමත් හඳුනා නොගත් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ප්‍රාන්ත ආණ්ඩුව අවධානය යොමු කිරීමට පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට එම ප්‍රදේශයේ වෙත ඇතුළු වීමට එරට ජනතාවට තහනම් කර තිබෙනවා. අද පෙරවරුවේ සිදු වූ මෙම නායාම හේතුවෙන් පුද්ගලින් 20කට අධික පිරිසක් අතුරුදන් වූ ඇති බවයි බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් අතුරුදන් වූ පුද්ගලින් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. අප ඔබ යලිත් හමුවන්නේ හෙට උදැසන 6ට. ඔබට සුබ රාත්‍රියක්.